భారతము శ్రీలంక మగన్ పటాంగము ఇదా ద్రస్తవాదింగేం ఎల్టీవీ ద్రస్తవాదింగేం మహింద రాజపక్ష జనాధిపత్యం හටබේරාගත්ත නිසා අපේ කාගෙත් හදවතේ එතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම තමයි ඊට ආසන්නවම මේ යුගයේ සිද්ධ වෙච්ච මේ කාලේ සිද්ධ වෙච්ච පහුගිය අරගල සමයත් එක්ක අපේ රට ආරාජ්‍යක වෙච්ච වෙලාවක අපේ රටේ සාමය නැති වෙලා ඒ වගේම ආර්ථික පීඩාවන් නිසා ආර්හිදයක් සහ විශාල දුෂ්කරතාවයට රට වැටෙනකොට රටපත් වෙනකොට ඒ රට වේරාගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එනිසා මේක ඔක්කොටම වෙච්ච දෙයක් කරදරයක්. අපි එහෙමයි සලකන්නේ. මේක පොජන පෙරමුණට විතරක් වෙච්ච දෙයක්ුත් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් වෙච්ච දෙයක්ුත් නෙවෙයි. එස්සත් ජාතික පක්ෂයට නෙවෙයි. සියලුම පක්ෂවලටත් පක්ෂ නියෝජනය කරන ජනතාවටත් ඒ වගේම සියලුම ජාතීන් මේකට සිංහල දෙමළ මුස්ලිම් මුළු රටම මූණ දුන්නා මේ දුෂ්කරතාවයට. ඒ නිසා මුළු රටේම ජනතාව මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ බුද්ධිමත් ඡන්දදායක ටිකක් අපේ රටේ හිටියා නම්. මොකද ඒක අනිවාර්යයෙන්ම එතුමාට ඡන්දය දිය යුතුයි. එතුමාට කෘතගුණ සැලකීම කළ යුතු වෙනවා. ඉතින් නමුත් අපි දන්නවා නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග එක එක ආකාරයට ඇවිල්ලා අපේ ජනතාව රවට්ටමින් මුලා කරමින් ඒගොල්ලෝගේ අවශ්‍යතාවයන් ඉටු කරා ගන්න විශාල කැපවීමක් කරනවා, විශාල ධනයක් වියදම් කරනවා. ඒ කටිගේ ඒ කාරණා ඉටු කර ගැනීම සඳහා නමුත් අපි සත්භාවයෙන් තමයි අපි එකතු වුණේ. මොකද අපුණාස දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ඉතාම කෙට්ටුවෙන් ශ්‍රී ලංකා භෝජන පෙරමුණ ගොඩනගන්න අපි කටයුතු කරා දිස්ත්‍රික්කයේ වගේම රටේම. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රට බාර දෙනකොට මූලිකත්වයේ ගත්තේ අපේ පක්ෂ නායකයෝ තමයි කිව්වේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පත් කරමු, මේ වෙලාව හැටියට එතුමාට උදව් කරමු, එතුමා වෙනුවෙන් අපි කරෙන්න ඕන වාගේ ඉටු කරමු කියලා. අපි අතරම පාර්ලිමේන්තුවේදී පිටතදී ඒ සඳහා අවශ්‍ය උපකාරය අපි කරා. ඉතින් එතුමත් අපි අනිත් එක පොජන පෙරමුණේ පක්ෂ කාර්යාලය ගෙන තිබ්බා, අපේ ගෙවල් ගෙන තිබ්බා, අපේ පොජන පෙරමුණේ පොරොන්නරුවේ මන්ත්‍රීතුමා මරලා දැම්මා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රැස්වීමට ගිය අපේ පාක්ෂිකව බේරෙනවට දැම්මා. ඉතින් මේ වගේ විශාල විනාශයක් අපේ පක්ෂයට කරනකොට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අය බේරා ගන්න, ඒ වගේම රටව බේරා ගන්න, අපිට දේශපාලනය කරන්න නැවත භූමිය සකස් කරලා දුන්නේ එතුමා. එහෙම තියෙද්දී එනකොට තමයි ජනාධිපතිවරණය සඳහා අපිට මූණ දෙන්න සිද්ධ වුණේ. ඒ වෙලාවෙදි අපි පක්ෂ නායකයන්ට කිව්වා සිරුදනාම එකතු වෙලා පෝජන පෙරමුණේ අය කිව්වා මේ සැරේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් කරමු, අපි ඊළඟ වතාවේ අපේ පක්ෂ මොනවා හරි අරමුණක් තියෙනවනේ ඒවට අපි යන් කියලා. නමුත් ඒක පිළිගත්තේ නැහැ. මේ සාකච්ඡා කර 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 අන්තිමට ඇවිල්ලා අන්තිම සතියේ තීරණාත්මක අවස්ථාවට එනකොට මොකද කිව්වේ, අපි වෙනව ඉල්ලමු. අපි සහෝදරයෙක් කිව්වා නාමල් රාජපක්ෂත් ට කොච්චර ඡන්ද කියලා. ඉතින් ඇත්තටම නාමල් රාජපක්ෂම ඡන්ද ගන්න තිබුණා ගොඩක්. ගොඩක් ඉවසාගෙන ඉන්න තිබුණා. මේ කලබලයට හදිසියට රට වැඩෙච්ච වෙලාවක රට වේරා ගන්න නායකයෙක් කටයුතු කරන වෙලාවක යාගේ කකුලෙන් අදලා පැත්තකට දැම්මේ නැත්තම් ඡන්ද ගොඩක් ගන්න තිබුණා. ඡන්ද ගන්න නම් ඒගොල්ලෝ අරමුණු සඳහා යන්න තිබ්බ කෙටි මාර්ග මේ කෙටි මාර්ගකින් මෙච්චර දුර යන්න අවශ්‍ය වුණේ නැහැ. නමුත් අපි දන්නවා අපි අපිට එහෙම කෘතගුණ සලකන අය හැටියට අපිට එතුමාට එතුමායි කකුලෙන් අදින්න බැරි නිසා තමයි අපි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ දිස්ත්‍රික් නායකයෝ අපි ඇමතිවරු කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු අපි පොහොට්ටුවට ඡන්දය දුන්න 100කට වැඩි පිරිසක් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උදව් කරනවා. ඉතින් ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ රටේ තියෙන ප්‍රධානම ආණ්ඩු කරාපු
පක්ෂ තුනක් තමයි එතුමාට සහයෝගය දෙන්නේ. එස්සත් ජාතික පක්ෂය කාලයක් මේ රටේ ආණ්ඩු කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් ඉන්න වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාලයක් ආණ්ඩු කරා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු ඔහොට්ටුව කාලයක් රටපාලනය කරපු පක්ෂ. මේ පක්ෂ තුනම එකතු වෙලා තමයි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් කරන්නේ. මයිති ඉතිහාසයේ කවදාවත් මේ වගේ ප්‍රධාන රටේ පක්ෂ තුනක් එකතු වෙලා අපේක්ෂකට උදව් කරපු අවස්ථාවක් අපි දැකලා නැහැ. ඒ ඒ හයියම අපේ ජයග්‍රහණයට ඇති. අනිත් එක අපි දන්නවා අද බලන්න බංග්ලාදේශයේ දැන් මේකමයි වෙන්න ගියේ, මේ රටේ වෙච්ච දේමයි වෙන්න ගියේ. රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බාරගත්තේ නැත්නම් මේක මොන සක්කරයටවත් ආයෙ නවත්තන්න නම් වෙන්නේ බංග්ලාදේශෙත් එහාට ගිහිල්ලා ඊට එහන් දෙයක් වෙනවා රටට. මොකද බංග්ලාදේශයේ හිටියේ නෑ මිනී මරන්න පුරුදු අය, ගෙන තියන්න පුරුදු අය, පුරුදු වෙච්ච අය. ඒ වගේම ඔය රට ඐඩෙන්ටි කාඩ් ගන්න කරපේ පුරුදු වෙච්ච අය හිටියේ නෑ බංග්ලාදේශේ. බංග්ලාදේශේ ඒ වෙලාවේ පැරණ කිච්චි රල්ලක් එක තමයි ශිෂ්‍යයන්ගේ මේකත් එක තමයි එහෙම ඔය තත්ත්වය තිබුණේ. අපේ එදා පාර්ලිමේන්තුව අල්ලලා මේ අරගලකාරයෝ ජනතා විමුක්ති පෙරමුණ මේක බලය ගත්තනම් ඊට එහා ඒවා කරලා හුරු පුරුදු පිරිස අපේ රටේ හිටියේ. ඇත්ත එකෙත් කරලා 88 89 කරපු අය ඔය බංග්ලාදේශයේ ආයත වගේ බලය ගියා නම් තාම මේ රට දේනකොට ඉවරටම ඉවරයි. ඉතින් ඒ රට බේරාගත්ත නායකයා තමයි මේකෙන් රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ඒ විතරක් නෙවෙයි එතුමා රට යහපත් අතර හරවලා සාමය උදා කරලා මේ මැතිවරණ ආය කරන්න පුළුවන් විදිහට රටේ භූමිය අපිට සකස් කරලා දුන්නා විතරක් නෙවෙයි තමුනාතුම දන්නවා අර ඒ වෙලාවේදී අපි පීඩාවටපත් ආර්ථිකය කඩා වැටෙනකොට පොහොර මිටිය රුපියල් 40,000 අද රුපියල් 7,800 පොහොර මිටිය ගන්න පුළුවන් විදිහට ඒ ආර්ථික වශයෙන් ඒ සහන අද අපේ ගෝ ජනතාවට ලබා දෙනවා. ඒ වගේම හෙක්ටයාරයකට රුපියල් 15,000යි ගිය අවුරුද්දේ ගිය මාස කන්නේ යල් කඩ වෙනකොට සහනාධාරයක් ලබා දුන්නේ. ඒක රුපියල් 25,000 දක්වා ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ රටත් බේරාගෙන යම් කිසි වැඩකුත් කරාන යනවා එතුමා. බඩු මිල විශාල වශයෙන් ඉහළ නැගලා තිබෙනවා. බඩු මිල පුළුවන් තරම් අද අඩු කරාන යනවා. අපේ රටේ ඩොලර් තිබුණේ නැහැ. ඩොලර් මිලියන 20,000ක් විතර තමයි තිබුණේ භාණ්ඩාගාරේ. ඒක අද ඩොලර් මිලියන 7 දක්වා මිලියන 7 දක්වා ඉස්සරහට අරගෙන ගිහලා තියෙනවා. ඉතින් විශාල විදේශ විශාල සංචිතයක් අද සම්පත් කරලා තියෙනවා. විදේශ මුදල්. ඒ වගේම සංචාරිකෝ බෙහෙතකට හිටියේ නැහැ රටේ. අද සංචාරකයන්ගේ රට පිරලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් අර මේ උරුමය ඉඩම් ඔප්පු සින්නක්කර ලබා දීමේ වැඩසටහන, ශිෂ්‍ය අඩු ආදායම් ලබන පවුල්වල ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ආධාර ලබා දීම, අස්වැසුම සමෘද්ධියට දුන්නා වගේ 3-4 ගුණයක් අස්වැසුම ලබා දීම, තව සමෘද්ධියේ අස්වැසුමේ තියෙන පරතරය එතුමා වෙනස් කරලා ඔක්කොටම අස්වැසුම දෙනවා කියන ඒකත් අපිට පොරොන්දු වෙලා තියෙනවා. ඒකත් කරනවායි කියලා. ඉතින් ඒ වගේ විශාල වැඩ කොටසක් කරන්න යන නායකයෙක් රට බේරාගත්ත නායකයෙක්. ඒ නිසා තමයි අපි පක්ෂ ભેදීන් තොරව ඔක්කොම එකතු වෙලා ඉන්නේ. ඒ නිසා තමුන්නාසලා එතුමාගේ ජයග්‍රහණය කරන්න උපරිම කැපවීම කරන්න බැරි වෙලාවත් ඔය අනිත් කට්ටියට කයිජ ගහන කට්ටියට මේක ගියොත් රජිත් ප්‍රේමදාසගේ හැටි අපි දන්නවා. රජිත් ප්‍රේමදාස සංස්කෘතික අමාත්‍යවරයා හැටියට ඉදදී සංස්කෘතික අරමුදලේ තිබ්බ මුදල් ටික ඔක්කොම කාවාසිනියා කරා. ඒක බින්දුවටම හින්දෙව්වා. වෘත්තීය සමිතිය ඇවිල්ලා අපිට කිව්වා මේවට නඩු කියමු අපි කියලා. ඒ විදිහට අපි වෘත්තීය සමිතිය පක්ෂය ඇවිල්ලා කිව්වා. ඉතින් මේ භාණ්ඩාගාරයේ තියෙන මිලියන 7ක් විතර තියෙන දැන් මුදල් ටික මෙයා මාස 5 4 5 ඉවර කරනවා. ඉවර කරපුවා ආයෙත් පාරට තමයි යන්න වෙන්නේ. අනුරසා නායක යන තමුන් ආසලට කියන්න අවශ්‍ය නැහැ. කුෂිකර්ම ඇමතිවරයා හැටියට අපි තියාණ්ඩු හිටියා. කුෂිකර්ම ඇමතිවරයා හැටියට කරපු දේ මොකද්ද? ගවක් හැදුවද, අමුණක් හැදුවද, රෙල්ලක් හැදුවද, කිසිම දෙයක් කරේ නැහැ. අන්තිමට සුනා චන්ද්‍රිකා වණ්ඩානායක මැතිණියත් එක්ක වැඩ කරන්න බැරි නිසා, වැඩ කරන්න දන්නේ නැති නිසා වෙනම් ප්‍රශ්නයක් ඇති කරගෙන අර සුනාමි මණ්ඩලය කියලා එකක් ගැන කතා කරලා බොරු තරහක් අරගෙන මාරු වෙලා යනවා. ඒ වගේ වැඩක් කරන්න පුළුවන් අය නෙවෙයි කයිය ගහගෙන දිව්වට. තමුන්නාසලා අර ගොවිදමෙතුමා කිව්වයි ගෙයින් ගෙට යන්න ඕනේ. මොකද අපි ඇත්තටම ජයග්‍රහණය කරයි කියලා හුඟක් දෙනෙක් හිතනවා. අනිත් පක්ෂ තුනක් අපේ තියෙනකොට හිතනවා ඔන්න ශ්‍රී ලංකා කාර්යයයි කියලා බලා ඉන්නවා, UMP කාර්යය බලන්නේ කියලා, පොහොට්ටු කාර්යයයි කියලා බලා ඉන්නවා. එහෙම නැතුව අපි ඔක්කොම එකතු කරන්න. මොකද එහෙම වුණාම එක්කෙනෙක්වත් කරන්නේ නැහැ.
එහෙම දෙයක් අපිට බිමේ පේන්න තියෙන නැත්ත කතා මම කියන්නේ. එනසා දමුණාන්සලා සාකච්ඡා කරලා ඔක්කොම එකතු වෙලා මේ පොදු ප්‍රශ්නයක් මේක තියෙන්නේ. ජනාධිපතිතුමා ජයග්‍රහණ කරාට පස්සේ අපිට පුළුවන් ශ්‍රී ලංකාවේ දේශපාලන එහෙම කරන්න පුළුවන්, UMP එකේ කරන්න පුළුවන්, අපේ දේශපාලනේ අපිට කරන්න පුළුවන්. නමුත් මේක පොදුවේ මේ වෙලාවේ එකවාගේ එකතු වෙලා මේක ජයග්‍රහණ කරන්න ඕනේ. මෙතන වැරදුනොත් අපි ඔක්කොටම වරදිනවා, රටර වරදිනවා. නිසා ඒ පිළිබඳව සිතාපල ඉතලා මතලා කටයුතු කරන්න කියලා ඉල්ලනවා.